තෙරුවන් සරණයි. සිංකඩගල පුරවරේ තේජාන්විතව වැඩ සිටින උතුම් වාමශ්‍රී දන්ත ධාතුන් වහන්සේට මාගේ උතුම් නමස්කාර වන්දනීයම වේවා. සාදු සාදු සාදු. දිදුල බෞද්ධ සහ ළමා රූප වාහිනී නාලිකාවේ මහනුවර ප්‍රාදේශීය මැදිරිය පිහිටි පේරාදෙණිය ඒදනුවාව පුරාණ විහාරස්ථානයේ සිට ඔබ වෙත sannivedanaya කරන මේ පැයට નિયમિત උතුම් ධර්ම දේශනාව දේශනා කරන්නට මේ විශේෂිත උතුම් වූ ධම්සභා මණ්ඩපයට වැඩම කරන්නට යෙදුනා පේරාදෙණිය ඒදනුවාව පුරාණ විහාරස්ථානයේ විහාරාධිපති ඊරියගම සිරිසුමන පිරිවෙනෙහි පරිවෙනාධිපති දෙවිනුවර ප්‍රධාන අධිකරණ සංඝනායක මහනුවර දිස්ත්‍රික් පිරිවෙන් ගුරුපදේශක දර්ශනපති රාජකීය පණ්ඩිත අවසරයි නම සිහිපත් කරන්නට වන්දනීය පූජනීය විචිත්‍ර ධර්මකතික මාතලේ අරිය ධම්ම පින්වත් ස්වාමින් වහන්සේ ඔබ වහන්සේ ඊ타ත්ම ගෞරවයෙන් ඕනෑකමින් නමස්කාර පූජා පෙරදැරිව මේ උතුම් වූ ධම්සභා මණ්ඩපයේට පිළිඅරගනු ලබනවා සාදු 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 සදැහැති පින්වර දායකත්වයන් ගැන කටයුතු කරන පින්වතුන්ට ආරාධනා කරනවා ඔබ ඊ타ත්ම ශ්‍රද්ධා සිතින් සූදානම් කරගන්නට යෙදුන ඒ අලංකාරවත් වූ සුගන්ධවත් වූ පුෂ්ප වට්ටිය ප්‍රථමයෙන්ම පින්වත් දේශකයාණන් වහන්සේට අතගස්වා අනතුරුව ශාන්තිනායක මාමෑණී සම්මා සම්බුදුරජාණන් වහන්සේට පූජා කරන හැටියටත් චාරිත්‍රානුකූලව දෙහත් වට්ටිය පින්වත් දේශකයාණන් වහන්සේට පිළිගන්වා උන්වහන්සේට මේ උතුම් ධර්මදේශනාව දේශනා කරන්නට ආරාධනා කරන හැටියටත් සිහිපත් කරනවා පින්වතුනි අද මේ උතුම් ධර්මදේශනාව සඳහා බැතිබර තමන්ගේ දායකත්වයේ ගෙන කටයුතු කරන්නේ අංක 198 න් ඒ 4 බෝගහ මුල හේන පොල්ගහ අංග වැලිගල්ල යන ලිපිණේ පදිංචි විශ්‍රාමලත් විදුහල්පති අමරසේන රත්නායක මහත්මයා දූදරු පිරිස සහ සහෝදර සහෝදරියන් පිරිස ඇතුළු පවුලේ ඥාති හිත මිත්‍රාදීන් පිරිස විසින් එම පින්වතුන්ගේ යහපත් අරමුණ ඔවුන් සටහන් තබා තිබෙනවා මෙලෙස 2024 වූ අගෝස්තු මාස 27 වන දිනට 81 වන ජන්මදිනයේ දින විශ්‍රාමලත් පාඨශාලාචාරිණී DWBM රත්නායක මහත්මියට නිදුක් නිරෝගී සුව හා තුනරුවනේ ආශිර්වාද ප්‍රාර්ථනා කරන්නට විශේෂයෙන් බලාපොරොත්තු වෙනවා. ඒ වගේම BH ලීලි පීරිස් මෞතුමිය මියගොස් වසරක් පිරීම නිමිත්තෙන් එතුමියට උතුම් වූ නිර්වාණ සුවය ප්‍රාර්ථනා කිරීම සහ දෙපාර්ශවයේම මියගිය දෙමව්පියන් ඇතුළු ඥාති හිත මිත්‍රාදීන්ට පුණ්‍යානුමෝදනා කරන්නටත් ඒ වගේම මෙම ධර්මදේශනාව ශ්‍රවණය කිරීම සඳහා සහභාගීව සිටින සියලු දෙනාට තුනරුවනේ ආශිර්වාද ප්‍රාර්ථනා කරන්නටත් TV දිදුල බෞද්ධ සහ ළමා රූප වාහිනී නාලිකාවේ නිර්මාතෘවර සහ සභාපති තැන්පත් නම සිහිපත් කරන්නට අවසරයි වන්දනීය පූජනීය විචිත්‍ර ධර්මකතික මාලිගාවිල අස්සජි පින්වත් නායක මාහිමිපාණන් වහන්සේටත් පින්වත් දේශකයන්න් වහන්සේටත් TV දිදුල සමස්ත කාර්ය මණ්ඩලයටත් ලංකාවාසී ලෝකවාසී සියලු දෙනාටමත් නිදුක් නිරෝගී භාවය දිගාසිරි සම්පත්තිය ලැබේවා යන පින් සිතිවිලි යහපත් ප්‍රාර්ථනාවන් ඇතිවයි මේ පින්වතුන් අද මේ උතුම් ධර්මදේශනාමය පින්කම සඳහා බැතිබර තමන්ගේ දායකත්වයේ ගෙන කටයුතු කරන්නේ. එසේනම් වැඩම කරන්නට යෙදුන අතිගෞරවනීය පින්වන්ත වූ ස්වාමින් වහන්සේට නමස්කාර පූජා පෙරදැරිව ආරාධනා කරනවා පින්වත් ස්වාමින් වහන්ස අපට අනුකම්පා කොට මෙතෙන් පටන් මේ උතුම් වූ ධර්මදේශනාව දේශනා කරන සේක්වා. සාදු 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 සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්මස්සවන කාලෝ අයං බදන්තා
Dhammasavana kalu ayang badanta. Dhammasavana kalu ayang badanta. Namo tassa bhagavato arahato Sama sang buddhasa Namo tassa bhagavato arahato Sama sang buddhasa Namo tassa bhagavato arahato Sama sang buddhasa Saratta kama bhogesu Giddha kame sumuchita Atisarangna bhujjanti Macca kippang wa odditang Paccā sau katukang hoti Vipāko hissa papakoti Buddhādi tunuruvana kerehi Bauddhayan vasen visesenma Tamange sisatang tula, tamange hadavat tula, asimita sraddhava ha gaurave peradari karagena, dharma shravane kirimata sudanang vana, vasanavanta sadahava pingvatuni pingvatiyani. Apita sasara maga kiya dunnu, me Ghora bayangkara sangsarika tattve menavin pahadala dila E sasara dukin atamidena maga piliveta penwa vadala Lothura samma sambudurajanan vahanse Sasara katarin etaravime maga penvamin deshana kutu vadala Saddharma sravane kirimata sudanang vanne දිදුල බෞද්ධ රූප වාහිනී මාධ්‍ය ජාලයේහි ගරු සභාපති අති ගෞරවාර්හ අපේ මාලිගාවල අස්සජී නායක හාමුදුරන් වහන්සේගේ පූර්ණ මාර්ගෝපදේශකත්වයේ යටතේ ආශිර්වාදයේ යටතේ කන්ද උඩරට මහනුවර මධ්‍යස්ථානයේ වශයෙන් අපේ මේ පේරාදෙනිය ඒ දඬුවාව පුරාණ විහාරස්ථානයේ සිට අද පටිගත කරලා විකාශනය කරනු ලබන මේ ධර්ම දේශනාවෙහි ශ්‍රද්ධාවන්ත දායකත්වයේ දරනු ලබන්නේ අංක 198 A4 බෝගාමුල හේන පොල්ගහ අංග වැලිගල්ල යන ලිපිණෙහි පදිංචි විශ්‍රාමලත් අපේ විද්‍යාලය අධිපති අමරසේන රත්නායක මැතිතුමා එතුමාගේ දූදරු පිරිස සහෝදර සහෝදරියන් ඇතුළු පවුලේ ඥාති හිත මිත්‍රාදීන් විසින් ඒ අනුව කෘතවේදී ආශිර්වාදාත්මක අරමුණක් ධර්ම දේශනාවේ මූලික පරමාර්ථය වශයෙන් පෙරදරි කරගෙන තිබෙනවා වර්ෂ 2024 අගෝස්තු මාසයේ 27 වන දිනට 81 වෙනි ජන්මදිනයට පාතබන විශ්‍රාමලත් පාඨශාලාචාරිණී DWBM රත්නායක මැතිනියට නිදුක් නිරෝගී
චිරජීවනයේ තුනුරුවන්ගේ ආශිර්වාදය ප්‍රාර්ථනා කිරීමක් දෙපාර්ශ්වයේ සහ පවුලේ අභාවයට පත්වුණු මව්දෙමව්පිය ආදී මියගිය ඥාතීන්ට පින් දීමක් මේ පරමාර්ථ අතර පවතිනෝ. අපේ විද්‍යාලයාධිපතිතුමා ඇතුළු එවගේ මේ පාඨශාලාචාර්යතුමියගේ මේ සත්පුරුෂ අරමුණ ඉටු කර ගන්නට සත්පුරුෂ දරුවන් වශයෙන් සම්බන්ධ වන ඒ දූ දරුවන් මුණුගුරු මිනිබිරියන් ඒලිවරු බෑනාවරු ආදීන් වෙන්න පුළුවන් සහ සම්බන්ධ වන මේ හැම දෙනාම ධර්ම ශ්‍රවණමේ කුසලයේ සිද්ධ කර ගන්නවා වගේම පින්වතුනි ඔබ මේ මොහොතේ දිදුල රූපවාහිනිය හා සම්බන්ධ සමස්ත ලෝකයේම ධර්ම ශ්‍රාවක පින්වතුන්ට ධර්ම ශ්‍රවණය කරන් දීඩ අවස්ථාව ලබා දීලා ධර්ම දානමේ මහා කුසලයක් සිද්ධ කරගනු ලබන්නේ. මෝහය නැමැති ඝනාඳුර දුරලමින් ප්‍රඥාව නැමැති ආලෝකයේ ප්‍රදීපයේ දැල්වමින් ලෝතර තථාගත සම්මා සම්බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළ සද්ධර්මය ශ්‍රවණය කිරීමත් ධර්මයේ මනවින් ධාරණය කර ගැනීමත් ඒ ධර්මයට අනුව ජීවිතයේ සසර අවබෝධ කරගෙන ධර්මයේ ප්‍රායෝගිකව ජීවිතයට සමීප කරගෙන ක්‍රියාත්මක කිරීමත් ඒ වගේම බොහෝ පිරිසකට බණහඬ සලස්වාලමින් මේ සිද්ධ කරන ධර්ම දානමේ පින්කමත් මේ සියල්ලම සසර උපදින උපදින බව යන්හි ඥාන සම්පත්තිය ලබා දෙන පින්කමක් ප්‍රඥා සම්පත්තිය ලබා දෙන ඇතිතතු මනවින් අවබෝධ කර ගන්නට පුළුවන් ආකාරයට පින්වත්නි ප්‍රඥාව තුන් අතර ඉපදිලා බුදුපසේ බුදුමහරහතන් වහන්සේලා බිමුව වහ වහා ධර්ම අවබෝධයෙන් නිර්වාණ අවබෝධය පිණිස හේතු වන පින්කම එවැනි උදාර කුසල ක්‍රියාවක් අපි සිදු කර ගන්නවා කියලා අපේ විශ්‍රාමික විදුහල්පතිතුමා ඇතුළු මේ පුණ්‍යවන්ත හැම දෙනාම සන්තෝෂමත් වෙන්න. අද ධර්ම දේශනාව සඳහා මා මාතෘකා කරගත්තේ විනය සූත්‍ර අභිධර්ම කියන ත්‍රිපිටකයේ සූත්‍ර පිටකයේ දීඝ නිකාය, මජ්ඣිම නිකාය, සංයුක්ත නිකාය, අංගුත්තර නිකාය සහ කුද්දක නිකාය කියන මේ ධර්ම පර්යායන්ගෙන් තුන්වෙනියට කියවුණු සංයුත්ත නිකායේ එහි තියෙනවා දේවතා සංයුත්තය, දේවතා දේව පුත්ත සංයුත්තය, කෝසල සංයුත්තය ආදී සංයුත්තවල තුන්වෙනි කෝසල සංයුත්තයේ බන්ධන වර්ගය, අපුත්තක වර්ගය, කෝසල වර්ගය කියන වර්ග තුනෙන් පළවෙනි බන්ධන වර්ගයේහි සූත්‍ර 10 හත්වෙනි සූත්‍රය අත්තකරණ සූත්‍රය. අත්තකරණ සූත්‍රය සූත්‍ර පිටකයේ සංයුත්ත නිකායේ කෝසල සංයුත්තේ හත්වෙනි බන්ධන වර්ගයේ හත්වෙනි අත්තකරණ සූත්‍රය. අත්තකරණ සූත්‍රය කියලා ඒ වචනය පින්වතුනි අටුවාවේ විස්තර කරන්නේ අධිකරණ ස්ථානය. නැත්නම් විනිශ්ච ආසනය කියන එක. විනිශ්චය ආසනය අධිකරණ ස්ථානය කියන එකයි අත්තකරණ කියන මේ වචනයෙන් ගම්‍යමාන කරන්නේ පාලි සත්තමී විභක්තියේක වචනේ අත්තකරණේ කියලා දක්වන්නේ. අධිකරණයෙහි නැත්නම් විනිච්ඡ ආසනයෙහි
මාතෘකාව. ඒකමන්තං නිසින්නෝකෝ පසේනදී කෝසලෝ රාජා භගවන්තං ඒතද ඕච. එක දවසක් සැවැත්නුවර ජේතවනාරාමේ භාග්‍යවතුන් වහන්සේ මධ්‍ය ශාලාවේ බොහෝම විවේකයෙන් වැඩ ඉන්නවා. බොහොම විවේකයෙන් වැඩ ඉන්න වෙලාවේ ඔය සාවත්ති නගරයේ අගනුවර කරගත් කෝසල රාජ්‍යය පාලනය කළ පසේනදී කොසල් කියන රජතුමා බුදුරජාණන් වහන්සේ ළඟට ලැබිලා එතුමා තුනුරුවන් ගිය සරණ ගිය බොහෝම ශ්‍රද්ධාවන්ත දායකේ තුනුරුවන් කෙරෙහි අසීමිත ගෞරවයක් හදවතේ තිබ්බ කෙනෙක් විශේෂයෙන්ම පින්වත් ලෞතර බුදුහාමුදුරුවෝ ගැන අසීමිත සාස්ත්‍රෝ ගෞරවයකින් කටයුතු කරපු කෙනෙක් බුදුහාමුදුරන්ට පසඟ පිහිටුවා වැඳලා රජතුමා එකත් පසෙක ඉඳලා බුදුහාමුදුරුවන්ට විශේෂ කාරණයක් සඳහන් කරනවා. එදා වටපිට බලනකොට ළඟපාත කිසි කෙනෙක් පේන්නක් නැහැ. නිරන්තරයෙන් බුදුරජාණන් වහන්සේ ළඟ ගැවසෙන උන්වහන්සේගේ අග්‍ර උපස්ථායක ආනන්ද හාමුදුර වැඩ හිටියෙත් නැහැ කියලා සඳහන් වෙනවා. එතකොට භාග්‍යවතුන් වහන්සේක විශේෂ පෞද්ගලික කාරණා සමහර විට රහසින් කතා කළ යුතු දේවල් ඒ වගේ වෙලාවක කොසල් රජතුමා වටපිට බලලා කියනවා. හැබැයි පසු කාලීනව මහතෙරුන් වහන්සේලා මෙහි තියෙන ධර්මීය වටිනාකම නිසා මේක සංයුත්ත නිකායේ කෝසල සංයුත්තේට ඇතුළත් කරයි කියලා හැන්සාඩ් ගත වෙයි කියලා රජුරුවොත් හිතන්න නැතුව ඇති. ඉතින් භාග්‍යවතුන් වහන්සේට පින්වත් රජතුමා සඳහන් කළේ මොකද්ද දන්නවද? ඉද මයිහං බන්තේ රහෝගතස්ස පටිසල්ලීනස චේතසෝ පරිවිතක්කෝ ඒවං පරිවිතක්කෝ උදපාදේ. ස්වාමීනි, මේ මෑතක ඉඳලා හුදෙකලා වෙලා තනි වෙලා ධ්‍යානගතව කල්පනා කරන මගේ හිතට යම් හිතුවිල්ලක් පහළ වෙනවා. ඒ කියන්නේ රජතුමාගේ හිතට වේදනාකාරී සිතුවිල්ලක් වගේ මේ. රජතුමා හරියට නිස්සබ්දතාවයකට කැමති කෙනෙක්. විවේකයක් ලැබෙන හැම වෙලාවෙම පන්සලේ ඉන්න කැමති කෙනෙක්. එහෙම නැත්නම් රාජමාලිගාවේ මතුමහල් තලයට වෙලා තනිවම ජීවිතය ආවර්ජනය කරන්න, දහම් කරුණු ආවර්ජනය කරන්න, තමන්ගේ පරිපාලන කටයුතු ආවර්ජනය කරන්න කැමති කෙනෙක්. එතුමා රජ කෙනෙක් නෙවෙයි, අධිරාජවරයෙක්. ඔය ගංගා යමුනා අචිරවතී සරබූ මහී කියන සමස්ත භාරතය සශ්‍රීක කරන ගංගාවන් පහෙන් සශ්‍රීක වූ විශාල අධිරාජය. ප්‍රාදේශික රාජ්‍යයන් විශාල ප්‍රමාණයක් කොසල් රාජ්‍ය ඇතුළේ තියෙනවා. තවත් ප්‍රසේන ජිත් කියලා සංස්කෘතෙන් ප්‍රසේන් කියන්නේ සතුරන්ට. සතුරන් ජයග්‍රහණය කළ කොසල් රජතුමා ප්‍රසේනජිත් කෝසල කියන හඳුනනවා. එතකොට එතුමාට විශාල යුද්ධමය ශක්තියක් තිබුණ කෙනෙක්. කාර්යබහුලතාවයේ වැඩි පෙන්නපු නැති කෙනෙක්. බොහොම සරලව හිතපු කෙනෙක්, ඉන්න කැමති වෙච්ච කෙනෙක්. ඒ නිසා පින්වත්නි, එතුමා ඒ විදිහට විවේකයෙන් ඉන්න වෙලාවට හිතපු හිතුවිල්ලක්, ඒක එතුමාගේ හිතට වද දුන්නු සිතුවිල්ලක් බව පැහැදිලි වෙනවා. ඒකයි බුදුහාමුදුරන්ට සඳහන් කළේ. කුමක්ද කාරණේ? අත්තකරණේ
nisinne bante swamini mama adhikarane vinischasane indaddi sitiddi rajakari karaddi den ape hitingotun hitanda rajyeka emanata adhirajyeka adhirajatuma adhikarane inne mona adhikaraneida pahala adhikaraneida madhya adhikaraneida ne uparima adhikarane ne abhyachana adhikaraneta pada man hitanne tawat ihala adhikaranayak wenna athi uttama uparima adhikarane avasana teenduwa denne rajyuru etenin palleha teendu teerana walin samahara nadu haba avasan wenawa barapatalama nadu teendu yanawa uparima adhikarane rajyuru dakka adhirajyuru tama avasana teenduwa denne etoda vinischasanayeka indaddi me pinwathun dannawane addakimen danumen dannwa athi vinischa karyaata agra vinischa karatumata katha karanda welawak thiyenada katha karanne na wediya neda bohowa vita ahagene inno wacana deka thunai katha karanne teeranayak denna thiyena godak teerana dennat ne wacanen deken එතකොට එතුමාට කල්පනා කරන්න තියෙන වෙලාව වැඩි. දු උස්සාසනයේ ඉඳලා විනිශ්චාසනයේ ඉඳලා එතුමා දකින්න කාරණයක් සඳහන් කරනවා. මොකද්ද? මේ ලෝකේ ස්වාමීනි අඩ්ඩේ, ඒ කියන්නේ ආඩ්‍ය වූ ධන සම්පත් වලින් කුලයෙන්, ධනෙන්, නිලයෙන්, බලයෙන් කියන මේ වගේ ආඩ්‍ය වූ මහා ධනේ මහා ධනස්කන්ධයකට උරුමකම් කියන හොඳට මේ වචන ටික බලන්න මහා ධනස්කන්ධයකට උරුමකම් කියන උත්පත්තියෙන් කියන පරම්පරාවෙන් මහා ධනයකට උරුමකම් කියන අය වෙන්න පුළුවන් අද්දේ මහා ධනේ මහා භෝගේ මහා සම්පත් කියන ඒ වගේම පහූත ජාත රූප රජතේ නිම්හිම් නැති කෙලවරක් නැති රත්තරන් රිදී මුතු මැණික් ආදී භවභෝග සම්පත්තීන්ට අයිතිවාසිකම් කියන. එතකොට ඒවා ඒ අයට පරම්පරාවෙන් ලැබුණා වෙන්න පුළුවන්. එහෙම නැත්නම් එතුමා ව්‍යාපාර රැකී ආරක්ෂා කරලා වෘත්තිය කයදලා හම්බ කරපුවා වෙන්න පුළුවන් මේ කියන විදිහට පේනවා හත්මුතු පරම්පරාවකට ආයේ හම්බ කරන්න ඕන නැති විදිහට ධනවත් අය පහූත ජාත රූප රජතේ පහූත ධන ධඤ්ඤේ එතකොට අර සම්පත් පැත්තකින් තියෙනවා තව ධනයක් තියෙනවා ධඤ්ඤේ ධඤ්ඤේ කියන්නේ ධාන්‍ය අයේ මුදල් වියදම් කරන්න ඕනේ නැහැ. කුඹුරු වලින් ලැබෙන වීයස් වෙන්න පුළුවන්. කුරහන් වෙන්න පුළුවන්. එළවලු පළතුරු වෙන්නත් පුළුවන්. එතකොට පරිභෝජනයට අවශ්‍යවත් ගබඩාවල ඕන තරම් තියෙනවා. අපේ පැරණි සශ්‍රීක සිංහල ජන බෞද්ධ ජන සමාජයේ නේද? නිවස එක පැත්තක තිබ්බා වී බිස්ස, කුරහන් බිස්ස නේද එළවලු කොරටුව පිරිසිදු පළතුරු ටික හේන් ගොවිතැන එතකොට වෙළඳපළෙන් ගන්න තියෙන බොහොම සීමිත දෙයක් යපුන් කෘෂි කර්මාන්ත ඒ වගේ ධන ධාන්‍ය පිරීලා තිබුණා අය පහූත විත්තූපකරණේ එතකොට මිල මුදල් රත්තරන් රිදී ආදී ස්ථාවර සම්පත් වලට තවත් තියෙනවා ඒ විශාල මාලිගා ගෙවල් දොරවල් වෙන්න පුළුවන් ඒවා හිස් ගෙවල් නෙමෙයි විත්තූපකරණේ කියන්නේ ඒ ගෙවල් වල අවශ්‍ය මහා වටිනාකමින් මිල කරන්න බැරි ගෘහ භාණ්ඩ වෙන්න පුළුවන්
එවගේම පරිහරණය කරන්න අවශ්‍ය දේවල් වෙන්න පුළුවන්. කෙනෙකුගේ netsig ගන්න ඒ අයගේ මහා ධන සම්පත්තිය ප්‍රකට කරන මේ උපකරණ යාන වාහන මේ සියල්ලක්ම හිමි අය. එහෙම හිමි පිරිස් තුනක් දක්වනවා. කත්තිය මහාසාලා ශාස්ත්‍රීය වංශික මහා ධන ඇති මේ උදවිය. එයාට නිලයේ තියෙනවා, බලයේ තියෙනවා, කුල සම්පත්තියෙන් තියෙනවා මේ අය. ඊළඟට බ්‍රාහ්මණ ශාලා. අර කියපු සම්පත්තිය බ්‍රාහ්මණ වංශිකයෝ. බ්‍රාහ්මණ වංශිකයෝ. බ්‍රාහ්මණ වංශික ප්‍රභූවරු. ඊළඟට ගහපති මහා ශාලා ගෘහපති වංශේ, ඒ කියන්නේ ඒ කාලේ හඳුන්වපු වෛශ්‍ය කුලේ, වෙළඳ කුලේ සිටු කුරේ සිටුවරු ආදී අය. දැන් ජන කොටස කීයක්ද? තුනක්. එයාගේ සම්පත් මම පැහැදිලි කළා. මේ අය ගැන තවත් අපි ටිකක් කියමු බලන්න. බ්‍රාහ්මණ වංශිකයන් කියන්නේ අධ්‍යාපන මධ්‍යානං යජනං යාජනං තථා දානං පරිග්‍රහං චෛව බ්‍රාහ්මණාන් මන කල්පයන් කියලා ඔය සංස්කෘත බ්‍රාහ්මණ ග්‍රන්ථවල දක්වනවා. ඒ අය මුදල් හරි හම්බ කරන ආකාරය දැන් තියෙන දෙපා විගණන වාර්තා නේද? මේ අයගේ සම්පත් කොහොමද උත්පාදනය වෙන්නේ කියලා ක්‍රමයක් තියෙන්න ඕනේ. ඒ අය හොඳට ඉගෙන ගන්නවා. ඍක් යජුර් සාම අතර්වන් කියන ත්‍රිවේදය ඉගෙන ගන්නවා. ඊළඟට ඉගෙනීමේ වරප්‍රසාදය විදුහල්පතිතුමා සමාජයේ වෙන කිසිම කෙනෙකුට බ්‍රාහ්මණ වංශිකයෝ දුන්නේ නැහැ. සමාජයේ එකම ගුරුවරයා කවුද? බමුණා පමණයි. ඉගෙනීමේ අයිතිය දුන්නේ නැහැ අනිත් අයට ಭಾರತೀಯ ජන සමාජයේ. ඒ ඉගෙනීම තුළින් ඒ අය යමක් හරි හම්බ කරගත්තා. යජන යාජනං යාග කරනවා, යාග කරනවා, යාග කරනවා. දානම් ප්‍රතිග්‍රහං චෛව දන් පිළිගන්වනවා. යාග හෝම බලි බිලි පූජා තන්ත්‍ර මන්ත්‍ර මෙහෙවා ඒ වගේ හොඳ ධන සම්පත්තියක් උපදවා ගත්ත අය ඉන්නවා. ඒ අය එහෙමයි බ්‍රාහ්මණ වංශිකයෝ. ශාස්ත්‍රීය වංශිකයෝ ගත්තාම කොහොමද? ප්‍රජානං රක්ෂණං දාන මිජ්ජාද්දීන මේවච විෂයයිශ්ච ප්‍රසක්තිශ්ච ශාස්ත්‍රියස්ස සමාදිසා. මේ ඒවා තියෙන සංස්කෘත බ්‍රාහ්මණ ග්‍රන්ථවල. ඒ අය තමයි රාජ්‍ය පාලනය කරන්නේ. රජතුමා, බොහෝ විට අමාත්‍යවරු, රාජ්‍ය නිලධාරීන්, රාජ පුරුෂයන් දක්වාම ඒ අයගේ දැනුගත්කම් හැකියාව කුසලතාවයේ මත පරිපාලන ශේෂ්ත්‍රෙහි ප්‍රාදේශීය පාලකයන්, අතිරේක පාලන නිලධාරීන්, සෑම විෂයක්ෂේත්‍ර මේ අය ශාස්ත්‍රීය වංශිකයෝ. ඒත් රාජ්‍ය සේවයෙන් ඒ අය යමක් හරි හම්බ කරනවා. ඇතුළු ඒ ඊළඟට ගහපති වංශිකේම පශූණං රක්ෂණං දාන මිජ්ජාද්දීන මේවච වණික්පතං කුසීදං. ඒගොල්ලන්ට ආර්ථික උත්පාදන ක්‍රම මහා ගොඩක් තිබ්බේ අය. ඇත්තටම වෙළඳ භාරයම නැත්තම් ආර්ථිකයේ මෙහෙවුවෝ ගෘහපති වංශිකයෝය. සිටුවරු කියලා හඳුන්වන්නේ ඒ අය. ඒ අය සත්ව පාලනය, කෘෂිකර්මාන්තය, පශූණං රක්ෂණං මිජ්ජා යාග කරවනෝ, දන් දෙනෝ, ඒ වගේම වණික් පතං වෙළහෙළදාම, පතං කියලා කියන්නේ මුදල් පොලී කිරීම, ඕ ඒ තුලින් විශාල ධනයක් ලබා ගන්න. දැන් මේ විදියට සම්පත් උපදවාගෙන බොහොම ආඩ්‍ය ජීවිත සමාජයේ ගත කරන ශාස්ත්‍රීය වංශිකයෝ, බ්‍රාහ්මණ වංශිකයෝ, ගෘහපති වංශිකයෝ. රජතුමා කියනවා, ස්වාමීනි, අත්තකරණේ විනිශ්චාසනේ උපරිමාධිකරණ විනිශ්චාසනේ ඉන්න මට පේනවා මේ අය කාම හේතු, කාම නිදානං
කාමාදි කරණං කාමය පදනම් කරගෙන ලෞකිකත්වයේ පදනම් කරගෙන තව තවත් මුදල් හරි හම්බ කිරීම පරමාර්ථය කරගෙන තමන්ට තව තියෙන නිලතනතුරු වැඩි කරගන්න උසස් වීම් ලබා ගන්න මේ විදිහට තමන්ගේ තියෙන ප්‍රෞඩත්වය ප්‍රභූත්වය ආධිපත්‍ය නිලධාරී බව ප්‍රවර්ධනය කර ගැනීම සඳහා සම්පජාන මුසාවාදී බාසන්ති පස්සාමේ දන දන බොරු කියනවා මට පේනවා මොනවද පේන්නේ දන දන බොරු කියනවා මට පේනවා එතකොට මෙයාගේ පරමාර්ථය තමන්ගේ මේවා ස්ථාවර කිරීම නැත්නම් තව වර්ධනය කිරීම සන්තෝෂ වෙන්නේ නැහැ දැන් රුපියල් 1000ක් තියෙන කෙනෙක් සතුට වෙනවද නැහැ 10000ක් තිබ්බොත් හොඳයි කියලා හිතෙනවා හොඳයි 10000 යාට ලැබුණාම එයා සතුට වෙනවද සතුට වෙනවද නැහැ ලක්ෂයක් තිබ්බොත් හොඳයි කියලා හිතන ලක්ෂයෙන් නතර වෙයිද නැහැ දසලක්ෂයක් තිබ්බොත් දසලක්ෂේ මිලියනේ මන්ද කෝටියක් තිබ්බොත් හොඳයි කියලා නේ බිලියනේ කියන්නේ ඒකට නේද එතනින් නතර වෙනවද දැන් ඇති කෝටියක් මං කෝටිපතිය කියලා නතර වෙයිද නෑ ඔව් තව තියෙනවා නේද ට්‍රිලියන කිය එතනින් නතර වෙයිද නෑ නේද මේ පෘථජන ලෝකේ එහෙමයි ඒ නිසා මේ අය කාමය ලෞකිකත්වයේ පදනම් කරගෙන දන දන බොරු කියනවා මට පේනවා අලං අත්තරනේ ස්වාමීනි අධිකරණේ උපයුක්ත නීතියේ වැඩක් නැහැ කියලා මට හිතෙනවා මේ සම්පජා දන දන බොරු කියනවා කියන එක මෙහෙමයි රජතුම අවසානයේ කියනවා ස්වාමීනි මේ හමුවේ ධනේ නිලයේ බලය තියෙන අය විශාල අපරාධ කරලා නිවැරදි කරුව වෙනවා ධනේ බලේ නිලය පදනම් කරගෙන ඒගොල්ලෝ නිවැරදි කාරුව වෙනවා බොරු සාක්ෂි ඉදිරිපත් කරලා ධනේ නිලයේ බලේ නැති අය වැරදි කිසියම් වැරද්දක් කරපු නැති නිවැරදි කාරයෝ වැරදි කාරයෝ බවට පත් වෙනවානේ ස්වාමීනි බලන්නකො රටේ රජුරෝ කියන්නේ දැන් මේක රජතුමාට පුළුවන් ද වෙනස් කරන්න බෑ මේ අය නීතිය Tamanට ඕන විදිහට නමා ගන්නවා කියන එක නෙමෙයි කියන්නේ නීතිය ඒගොල්ලෝ වැරදි කරලා නිවැරදි කාරු වෙනවා වැරදි කරමු නැති අසරණ අය වැරදි කාරු කරනවා ඉතින් අවසාන විනිශ්චය දෙන්න තියෙන රජුරවන්ට අර තට්ටු කරලා මේසෙට නේද එතකොට රජුරෝ තීන්දුව දෙන්නේ මොකද්ද මහා බරපතල හොරකම් කරපු අය මරණය වර්ධ කරපු අය මරණීය දඬන හිමි වෙච්ච අය ඒ වගේම නොඑක් අපචාර කරපු අය නිදොස්කට නිදහස් කරමි කියලා රජුරවන්ට තීන්දුව දෙන්න වෙනවා ඊළඟට රජුරවන්ට පේනවා මේ අසරණ අය සමහරට අර ධනවත් අය වෙනුවෙන් ඉදිරිපත් වෙන අය වෙන්න පුළුවන් මේ අය ඇවිල්ලා රජුරන් හොඳටම පැහැදිලි වෙනවා මේ අය වරද කරලා නැහැ නමුත් ඒ අය තමන්ගේ නිවැරදි භාවය ඔප්පු කරගන්න සමත් නැහැ ඒගොල්ලන්ට ධනේ නැහැ බලේ නැහැ නිලය නැහැ සම්පත් නැහැ ඒ නිසා රජුරන්ට තීන්දුවක් දෙන්න වෙනවා මේ අය මම සදාකාලිකව මරණාන්තය දක්වා සිරගත කරමි නැත්නම් එල්ලා මැරීමට නියෝග කරමි එහෙම නැත්නම් මේ අයට මේ මරණීය දඬනීය නියම කරමි ඒ කාලේ තිබ්බ වද හිංසා හිස සිඳයන්ට අත්පා සිඳින්ට රටින් පෙරහල් කරන්න දෑස් අන්ධ කරන්න රජ කාලේ නීති දැන් මේ මෙහෙම තීන්දුවක් දෙන එක රජුරුවන්ගේ හිතට එකඟ නැහැ නේ රජුරුවන්ගේ හිතට එකඟ නැහැ
රජුරුවන්ගේ හෘද සාක්ෂියට එකඟ නැහැ. ඒ නිසා තමයි පින්වතුනි බුදුහාමුදුර ළඟට ඇවිත් කියන්නේ මේ ස්වාමීනි අත්තකරණේ භද්‍රානින පඤ්ඤායසති මේ විනිශ්චාසනේ මම යහපත දකින්නේ ස්වාමීනි කියලා තමන්ගේ කලකිරීම හදවතේ තිබ්බ දේ කියනවා. එතකොට බුදුරජාණන් වහන්සේ කොහොම උත්තරයක් දෙන්න ඇද්ද? දැන් හැමදෙනාම දැස් දල්වා ඉන්නේ බුදුහාමුදුරන්ගේ ප්‍රතිචාරය මොකද්ද කියලා නේද? දැන් මෙහෙම සිදුවීම් බෞද්ධ සාහිත්‍යයේ තවත් තියෙනවා. තේමීය ජාතකය කියලා ජාතක පොතේ ජාතක පාළියේ තියෙනවා බුදුහාමුදුර බෝධිසත්වයන් වහන්සේගේ අදිෂ්ඨාන පාරමිතාව ප්‍රකට වන ජාතකය. අපේ බෝධිසත්වයෝ ප්‍රබල රජ කෙනෙකුගේ පුංචි පුතෙක් වෙලා ඉපදුණා. පියා හරිම කාරුණිකයි. රජ කෙනෙක් වුණාට හරිම ලතෙත් හදවතක් තිබ්බ කෙනෙක්. සෞම්‍ය හදවතක් තිබ්බ කෙනෙක්. ලස්සන කෙනෙක් තමන්ගේ පියතුමා. මේ පුංචි කුමාරයාට මුළු ලෝකෙම තමන්ගේ පියතුමා. පුදුම සෙනෙහසක් ආදරයක්. ඒ රජතුමත් කුමාරයාට තේමීය කුමාරයාට ඒ වගේ ආදරේ. ඉතින් රජතුමා දවසක් රාජසභාවට අධිකරණයට යන්න ලැහැත්වෙද්දී මේ පුංචි කුමාරයා අඬනවා යන්න දෙන්න බෑ කියලා. පියා වැඩට යද්දි අම්මා වැඩට යද්දි පුංචිය අඬනවානේ එහෙම. ඉතින් මෙයා වත්තම් කරන්න බැරි වෙනවා. කුමාරයාට තියෙන ආදරය නිසා කුමාරයා වඩාගෙනම විනිශ්චාසනයේට අධිකරණයට යනවා. ඒ යනකොට පාවඩ එලනවා, උඩුවියන් අල්ලනවා, සේසත් මුතු කුඩ දරනවා, රජුරවන්ට මල් ලිහනවා, බොහෝම ගෞරවාන්විතව යනකොට දැන් මේ චූටි කුමාරයාට හරි අභිමානයක් ඇති වෙනවා. මගේ රජතුමා රජ කෙනෙක්. ඒ රජතුමාට දක්වන ගෞරවය දැන් මටත් ලැබෙනවා කියලා හරිම සන්තෝෂයෙන් පින්වත්නි සිංහාසනයට අධිකරණ ආසනයට යනවා. එදාට එදා රජතුමාට තිබුණේ බොහෝම වැරදි කරපු දරුණු වැරදි කාර්තුදිතයන්ට මරණීය දණ්ඩනය එහෙම නැත්නම් වදහිංසා පමුණුවන්න එදා තිබ්බේ තේමීය කුමාරයාගේ පිය රජතුමාට. විනිශ්චාසනයේ ඉන්න රජතුමාගේ ඇකේ ඉන්න පුංචි නොතේරෙන කුමාරයා මේ ආපු වෙලේ ඉඳන් තමන්ගේ පියතුමාගේ සෞම්‍ය සඳවා වැනි මොහොන දිහා බලාගෙන ඉන්නවා. ටිකෙන් ටික මොහොන වෙනස් වෙනවා, රළු පරුස වෙනවා, ඊළඟට දැඩි තීන්දුව දෙනවා. මෙයා එල්ලා මරන්න, මෙයාගේ හිස ගසා දාන්න, මෙයාගේ අත්තා සිඳින්න, මෙයාගේ දෑස් සිඳාන්න, මෙයා රටින් පිටුවහල් කරන්න, මෙයා උල තියන්න ආදි වශයෙන් කියනොත් දැන් කුමාරයා පුංචි වුණාට තේරෙනවානේ. අන්තිමේට රජතුමාගේ මෝනේ බොහොම දරුණු බවක්, අර සෞම්‍ය පියතුමාගේ ලතෙත් ගුණ නැති වුණා. දරුණු චණ්ඩ රෞද්‍ර පෙනුමක් දැක්කා. මේ මොකද්ද වුනේ කියලා පුංචි කුමාරයා හිතනවා. මගේ පියතුමාගේ මෙහෙම ගතිගුණ නැහැ. මේ සිංහාසනේ තියෙන වැරැද්ද, රාජ්‍යත්වයේ තියෙන වැරැද්ද. මටත් මේක වෙනවා. මටත් කවදා හරි පියතුමාගෙන් පස්සේ රාජ්‍යය බාරගන්න වෙනවා. ඒ නිසා මම අද සිට රාජ්‍යය නොගන්නා තැනට වැඩ කරනවා කියලා කතා කරන්න පුළුවන් වුණත් ගොළුෙක් විදිහට, හොඳට කන් ඇහුණත් බිහිරෙක් විදිහට, හොඳට ඇස් පෙවුණත් අන්ධෙක් විදිහට, හොඳට ඇවිදින්න පුළුවන් වුණත් අවසඟ කොරෙක් විදිහට අවුරුදු ගාන 16ක් එක තැන් වුණා. අදිෂ්ඨාන පාරමිතාව පිරුවා එතීමේ කතා. එහෙම අවස්ථා තියෙනවා. දැන් කොසල් රජතුමා මේ සිද්ධිය කියවට පස්සේ භාග්‍යවතුන් වහන්සේ කවදාවත් රාජ්‍ය නීතියක ගැටෙන්නේ නැහැ පින්වත්නි. රාජ්‍ය නීතිය සමග ගැටෙන්නේ නැහැ. රජතුමාගේ තීරණයක ගැටෙන්නේ නැහැ. විවස්ථාව සංශෝධනය කරන්න කියලා කිව්වේ නැහැ. නීතිය අලුත් කරන්න කියලා දේශනා කළේ නැහැ.
උන්වහන්සේ තමන් වහන්සේගේ ආගමික ශාස්ත්‍රු පසුබිමේ පසුතලයේ ඉඳලා කාරණා දේශනා කළා. මහරජ ඔය කියන අය වැරදි අපරාධ කළා නීතියෙන් නිදහස් වුණා. ඒ වගේම වැරදි අපරාධ කරපු නැති අය නීතියෙන් දඬුවම් ලැබුවා. ස්වභාව ධර්මයෙන් වැරදි කරපු අයට ස්වභාවිකවම දඬුවම් ලැබේ. නිවැරදිකාරයෝ සාන්තිය ලබයි කියලා බුදුහාමුදුරෝ දේශනා කරනවා. සාරත්තා කාම භෝගේසු, කාමේ ඇලිලා ගැලිලා ඉන්න අය, ඒ වගේම කාමේ ගිජු වෙලා ඉන්න අය හරියට මේ අර වැසකට අහුවෙන, උගුලට අහුවෙන මාළුවෝ වාගේ ඒ අය කටුක විපාකවලට පත් වෙයි. ඒ අයට දරුණු විපාකවලට මූණ පාන්න සිද්ධ වෙයි. ඒ නිසා ඔබතුමා සිද්ධ කරන්නේ රාජකාරිය. ඔබතුමා ඒ ගැන පසුතැවෙන්න එපා. ධම්මපදයේ පාප වර්ගයේ තියෙනවා ගාථා දෙකක්. භද්‍රෝපි පසති පාපං යාව භද්‍රං නපච්චති. මේ ලෝකයේ සිත, කය, වචනය කියන තුන් දොරින් පින් දහම් වඩන, කුසල් දහම් වඩන, හදවතින් සත්පුරුෂ දානාදී පින්කම් කරන යහපත් උදවිය, භද්‍රෝ කියන්නේ යහපත් උදවිය පින්වතුනි, ඒ අයට එනකොට කරදර, දුක් පීඩා, බාධක එක දිගට එනවා. ලෙඩ දුක් වෙන්න පුළුවන්, ස්වභාවික ආපදා විපත් වෙන්න පුළුවන්. එතකොට ඒ ධාර්මිකායට හිතෙනවා මේ යහපත් අපිටමනේ මේ හොඳ කරදර, මේ කරදර හිරිහැර පීඩා එන්නේ කියලා හිතෙනවා නේද? හිතෙනවා. භද්‍රෝපි පස්සති පාපං යාව මේ භද්‍රං නපස්සති. ඒ කියන්නේ තමන් කරන කුසල විපාක දෙනකන් එතෙක් අපි සංසාරේ මොනවා කරලා තියෙනවද දන්නේ නැහැනේ. අපිට කරදර හිරිහැර පීඩා එනවා. හැබැයි යදාච පච්චති භද්‍රං, යම් දවසක අපි තුන්සිත පහදවාගෙන සිද්ධ කරන මේ පින් කුසල් විපාක දෙන්න පටන් ගත්තාම අත භද්‍රෝ භද්‍රානි පසති. ඒ යහපත් උදවිය යහපත් ප්‍රතිඵල මෙලොවත් ලබනවා, පරලොවත් ලබනවා කියලා දේශනා කළා. ඒ වගේම තමයි අනිත් එක. පාපෝපි පසති භද්‍රං යාව පාපං නපච්චති. යම් තා තමං කිලිතු සිතින් යුක්තව සිද්ධ කරන අකුසල් පාප කර්ම දුරාචාර ඒ වගේ ප්‍රතිවිපාක ලැබෙනකම් ලැබෙන තුරු ඒ අසත්පුරුෂයා එයා යහපත් නැත්තා යහපත් දෙයක් විදිහට ඒවා හිතනවා. නමුත් යදාච පච්චති පාපං යම් දවසක ඔය හිත කිලිතු කරගෙන සිද්ධ කරන නරක සිතුවිලි වලින්, නරක ක්‍රියාකාරකම් වලින්, වචනෙන් කියන නරක වචන වලින් ඒ වගේ ප්‍රතිඵල ලැබෙන්න ගත්තාම අත පාපෝ පාපානි පස්සති. ඒ පවිටු තැනැත්තාට කරදර හිරිහැර පීඩා එනවා, අපාගත වෙනවා, අපාගත වෙනවා කියලා දක්වා. මදුවා මඤ්ඤති බාලෝ යාව පාපං නපච්චති යදාච පච්චති පාපං අත බාලෝ දුක්ඛං නිගච්ඡති කියලා දැකේ. දුක්ඛං නිගච්ඡති කියන්නේ නිරේත යනවා. කරන කාලට පාවු මීරිය මිසේ විඳින කාලට දුක් දැඩි වෙයි ගිනිසේ.
Endina e pau dure lene upe desi nudune menewi tung dure awe kasi widagam hamdur lo weda sangrahaweti singala upadesa kavyedi pahedili kale ekai e nisa ඒ අකුසල් කරන කාන් බාලයා එක මී පැනිසේ හිතනවා. නමුත් විපාක දෙන්න ගත්තාම ඔහු දුකටපත් වෙනවා. අවසානයේ අපාගත වෙලා අවීච මහා නරකාගත වෙලා දුක් විඳිනවා. ඒ නිසා පින්වත්නි අපි සිත කය වචනේ කියන ద్వාරත්‍රයෙන් යහපත කරන්නට ඕනේ. සංසාරේ පින්දහම් කරලා අපි ලබා ගන්නව බෞභෝග සම්පත් වෙන්න පුළුවන්. අපිට ලැබෙන ප්‍රබුද්ධත්වයෙන් පුළුවන් එය යහපත් විදිහට අපි යොදා ගන්න ඕනේ යහපත් පැත්තට ඒක යොදා ගන්න ඕනේ කියන මේ වටිනා පණිවිඩය තමයි අත්තරන සූත්‍රයෙන් ලබා දෙන්නේ අවසානයේදී හිත සැහැල්ලු කරගත්තු සනසීමටපත් වුණු රජතුමා බුදුහාමුදුරන් සිරසානිපතිත්වා සිරස නමා නමස්කාර කරනවා බුදුරජාණන් වහන්සේ භික්ෂූන් වහන්සේලාට තමන් වහන්සේගේ අනුගාමික භික්ෂු මහා සංඝරත්නයට පවා නියම කළේ මං පනවන බුද්ධ නීතියට වඩා ඔබ ජීවත් වන රටේ රජතුමා පනවන නීතියට පළමුව යටත් වෙන්න මහණෙනි කියලා. ඒ නිසායි පින්වත්නි සම්බුදු දහම ධර්මයක් වශයෙන් හෝ ආගමක් වශයෙන් ලෝකේ සමාජය සමග නොගැටි චිරාත් කාලයක් පවතින්නේ. ඒ නිසා පවතින සමාජ තත්ත්වයන් සම්පූර්ණයෙන් වෙනස් කරන්නට ධර්මයට උනත් නොහැකි. ඒ නිසා අපි අවබෝධ කරගෙන කටයුතු කරන්න ඕනේ කියන කාරණය මේ පැහැදිලි වෙනවා. ඒ නිසා අපි දුර්ලභව ලබාගත්තු මේ වටිනා මානසික ජීවිතය අයහපතෙන් වළකාගෙන යහපතේ යොදාගෙන මෙවැනි පින් දහම් සිද්ධ කරමින් ජීවිතය අර්ථවත් කරගන්න ඒ සඳහා ධර්මානුශාසනාව ඔබට කිසියම් මඟ පෙන්වීමක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ශ්‍රද්ධාවෙන් ගෞරවයෙන් ධර්ම ශ්‍රවණය කළ හැම දිනාටම තුනුරුවන්ගේ සරණ ලැබේවා. අද ප්‍රධාන දායකත්වයේ දරන විශ්‍රාමලත් විදුහල්පති අමරසේන රත්නායක මැතිතුමා එතුමා පාඨශාලාචාර්යවරයෙකු වශයෙන් විද්‍යාලයාධිපතිවරයෙකු වශයෙන් ආදර්ශ සම්පන්න ගුරු පියෙක් වශයෙන් ඒ පාසල් ගණනාවක සුවිශාල මෙහෙවරක් සිද්ධ කළ වටිනා කෙනෙක්. ඉතින් එතුමාටත් ඒ වගේම 81 වෙනි ජන්මදිනය සමරනු ලබන විශ්‍රාමලත් පාඨශාලාචාර්යනි DWBM රත්නායක ගුරු මාතාවට දලදා හාමුදුරන්ගේ ආශිර්වාදයෙන් ඔබ තුන්සිත පහදවාගෙන සිද්ධ කරන මේ ධර්ම දානීය ආනිසංස ශක්තිය ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේගේ ආශිර්වාදයෙන් නිදුක් නිරෝගී චිරජීවනයේ සත වර්ෂාදී කාලයක් නිරෝගීමත් දීර්ඝායුෂ්ක ජීවිතයක් සැලසේවා කියලා සේවන. ඒ දෙපළට මේ සත්පුරුෂ කාරණේ ඉටු කරගන්න උදා උපකාර කරන පවුලේ දූ පුතුන් දැනවරු ලේලිවරු මුණවරු මිනිබිරියන් දෙපාර්ශ්වයේම සහෝදර සහෝදරියෝ ඇතුළු ධර්මදේශනාවේ සජීවී ප්‍රතිගත කිරීමේ අවස්ථාවල සම්බන්ධ වුණු පවුලේ සමීපස්ත ඥාතීතයිසින් හැම දිනාතම මේ පුංචි දරුවෝ ඇතුළු හැම දිනාතම තුනුරුවන්ගේ සරණ ලැබේවා. ඔබ කරන කියන සියලු කටයුතු දරුවන්ගේ අධ්‍යාපන කටයුතු රැකී ආරක්ෂාදී කටයුතු සඵලමත් වේවා. සාර්ථක වේවා හැම දිනාටම නිරෝගී සම්පන්නිය සැලසේවා. ඒ වගේම මේ උදාර පුණ්‍ය ශක්තිය BH ලිලි පීරිස් මෞතුමිය මියගොස් වසරක් පිරීම නිමිත්තෙන් එතුමිය ඇතුළු අභාවයටපත් වුණු දෙපාර්ශ්වයේම දෙමාපියන් ඥාති හිත මිත්‍රාදීන් ඇතුළු සියලු දෙනාටමත් මේ උදාර කුසල ශක්තිය ධර්මාවබෝධයේ පිණිස හේතු ආශනා වේවා. ඒ වගේම දිදුල මාධ්‍ය ජාලය තුලින් සුවිශාල
සමාජ මෙහෙවරක් ආගමික මෙහෙවරක් වත්මනේ සිදු කරන අතිගරු මාලිගා විලස්සජී නායක හාමුදුරන් වහන්සේටත් ධර්ම දේශනා කළ අපටත් මේ පින්වතුන් ආශිර්වාද කරනවා. ඒ වගේම අද දිදුල කාර්ය මණ්ඩලයේ පෙද්දයන් සිරිවර්ධන මහත්මයාණන් ඇතුළු කාර්ය මණ්ඩලයේ හැම දෙනාටම ලක්වැසි ලෝවැසි සියලු දෙනාටම නිදුක් නිරෝගී චිරජීවනයේ සැලසේවා. මේ උදාර ධර්ම දානමේ කුසලයේ මේ අප හැම දෙනාටම ධර්ම අවබෝධයෙන් අමා මහ නිවන් දකින්ට හේතු වාසනා වේවා. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤං තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු බුද්ධ ශාසනං. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤං තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු බුද්ධ දේශනං. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤං තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු බුද්ධ ශාවකං. චිරං රක්ඛන්තු මං පරන්ති. පින්වතුනි, එලෙස නිමාවටපත් වූයේ දිදුල බෞද්ධ රූපවාහිනී නාලිකාවේ මහනුවර දිස්ත්‍රික් ප්‍රාදේශීය මැදිරිය පිහිටි පේරාදෙණිය ඒදනුවාව පුරාණ විහාරස්ථානයේ සිට ඔබ වෙත sannivedanaya කළ මේ පැයට නියමිත උතුම් ධර්මදේශනාවයි. ඒ උතුම් ධර්මදේශනාව ඔබ අප කෙරෙහි අනුකම්පාවෙන් දේශනා කොට වදාළ අතිගෞරවනීය පින්වන්ත වූ ස්වාමින් වහන්සේ වන පේරාදෙණිය ඒදනුවාව පුරාණ විහාරස්ථානයේ විහාරාධිපති දෙනුවර ප්‍රධාන අධිකරණ සංඝනායක ඊරියගම සිරිසුමන මහපිරිවෙනෙහි පරිවිනාදීපති මහනුවර දිස්ත්‍රික් පිරිවෙන් උරු උපදේශක දර්ශනපති රාජකීය පණ්ඩිත විචිත්‍ර ධර්මකතික නම සිහිපත් කරන්නට අවසරයි වන්දනීය පූජනීය මාතලේ අරියධම්ම පින්වත් ස්වාමින් වහන්සේට දිගාසිරි සම්පත්තියම ලැබේවා නිරෝගී භාවයම ලැබේවා යන ප්‍රාර්ථනාව ඔබ අප කවුරුත් ශබ්ද නගා සාදු කියමින් ප්‍රාර්ථනා කරමු. සාදු සාදු සාදු. එවැගේම සදැහැති පින්වර දායකත්වයන්ගෙන කටයුතු කළ පින්වතුන්ටත් ධර්ම ශ්‍රවණය කළ සියලු දෙනාටමත් උතුම් චතුරාර්ය සත්‍ය ධර්මයම අවබෝධ වේවා. පින්වතුන්ටත් පුළුවන්කම තිබෙනවා දිදුල බෞද්ධ රූප වාහිනී නාලිකාවේ පේරාදෙණිය ඒදනුවාව පුරාණ විහාරස්ථානයේ පිහිටි අපගේ මහනුවර ප්‍රාදේශීය මැදිරි පදිසියට පැමිණ මෙවැනි වටිනා උතුම් වූ ධර්මදේශනාමය පින්කමක් වෙනුවෙන් ඔබගේ සදැහැති දායකත්වයන්ගෙන කටයුතු කරන්නට 0112 56 36 36 යන අපගේ දුරකථන අංකය ඒ වෙනුවෙන් විවෘතයි. සැමට තෙරුවන් සරණයි.